දවසක්වේවා සරල YouTube channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඔයාලට අද අපි පෙන්වන්න යන වීඩියෝ එක තමයි මල්ටිමීටරයක් සම්බන්ධ වීඩියෝ එකක් මුලින්ම ඔයාලට කිව්වොත් එම් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න මොකද මේ වගේ අලුත් වීඩියෝ අපි ගොඩක් ඉස්සරහට ගේනවා වැඩි කතාවක් කරන්න ඕනේ අපි යන් වීඩියෝ එකට ඉතින් යාළුවනේ අද කතා කරන්න යන්නේ ඔයාලට මල්ටිමීටර එකෙන් කොහොමද වැඩ කරන්න කියලා ඉතින් ඔයාලගේ ගෙදර කැරිච් උපකරණ ඕන තරම් ඇති ඉලෙක්ට්‍රික් උපකරණ ඒව හදාගන්න විදිහක් නැතුව ඇති සමහරට කාලේ ප්‍රශ්න නිසා ඒවා ගිහින් දෙන්න විදිහක් නැතුව ඇති කෙසේ වුණත් ඔයාලට මේ විදිහට මල්ටිමීටර එකක් තේනවනම් ගෙදර පොඩි පොඩි වැඩ ඔයාලටම කරගන්න පුළුවන් පොඩි පොඩි කැරිච් දේවල් චාර්ජරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රවුටර් එක වෙන්න පුළුවන් ඊළඟට සෙට් එක වෙන්න පුළුවන් ඒ වගේ මොන හරි දෙයක් ඔයාගේ ගෙදර සමහරට රයිස් කුකර් එක හීටරේ ඒ වගේ ගොඩක් දේවල් ඇති කැඩිච්ච දේවල් අහක මුල්ල දාලා තියලා ඇති හැබැයි ඒවා අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒවා හරියටම ඔයා චෙක් කරගෙන ඔයාලට මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා ඉතින් අද සරල කාරණාවක් ඔයාලට කතා කරන්න සරල YouTube channel එකෙන් මල්ටිමීටර එක ඉස්සෙල්ලා අපි හඳුන්වා දෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ මොන දේ කරන්නත් කලින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ මල්ටිමීටර එකෙන් අපි වැඩ කරන්නේ කියලා. මල්ටිමීටර එක ඔයාලට අද දවසේ මම තේරුම් කරලා දෙන්නම් කොහොමද හරියට මේ මල්ටිමීටර එකෙන් වැඩ ගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා යාළුවනේ මේ මල්ටිමීටර එකේ මේ විදිහට කොටස් වලට වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මෙතන පෝට් අපිට ගහන්න පුළුවන් තුනක් පෙන්ලා තියෙනවා. ඊට අමතරව ට්‍රාන්සිස්ටර් චෙක් කරන්න මේ වගේ එකක් තියෙනවා. ඉතින් මේ මල්ටිමීටර එක DT830D කියන මල්ටිමීටර එක මේක ඩිජිටල් මල්ටිමීටරයක්. ඊට අමතරව ඇනලොග් මල්ටිමීටර තියෙනවා. ඒ වගේ විවිධාකාර මල්ටිමීටර තියෙනවා. හැබැයි ඔයාලට මේ ඩිජිටල් මල්ටිමීටරෙන් ඔයාලට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මේ මල්ටිමීටර එක හරහා ඔයාගේ විදුලිය ගමන් කිරීමක් මොන හරි ඕන දෙයක් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම සරලවම ඔයාලට තේරුම් කරලා දෙන්නම් මෙන්න මේ මල්ටිමීටර එකේ මේ තියෙන කොටස් මොනවද කියලා. ඉතින් අපිට පුළුවන් මේ මල්ටිමීටර එක හරහා මේ විදිහට මේ කොටස් මාරු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ ඔයාලට පෙන්වන්නේ මේ ඔයාලට පෙන්වන්නේ AC වෝල්ටේජ් එක මම ගන්න පුළුවන්. මේක හරහා මල්ටිමීටර එකේ කෑල්ල අපි මෙතන කරකවනනම් AC වෝල්ටේජ් එක 750 සහ 200 අතර බලා ගන්න පුළුවන්. ඊට වඩා මෙතන විශේෂම දෙයක් තියෙනවා. කතා කරන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් ඔයාගේ ගෙදර වෝල්ටේජ් එක වට චෙක් කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙතන. මෙතන මේ AC වෝල්ටේජ් එක වට පේනවා ඇති මෙතන 750 සහ 200 කියලා අංක දෙකක් තියෙනවා. ඉතින් 200න් උඩ 200 ඇතුළත බලන ඕන නම් තමයි වට මේ 200 එකට යන්න ඕනි. 200 උඩින් ඔයා චෙක් කරලා බලන ඕන නම් මේ 750 තමයි චෙක් කරන්න ඕනි. ඉතින් අපේ වෝල්ටේජ් එක සාමාන්‍ය අපේ ගෙදරට එන ලයින් එකේ නම් වෝල්ටේජ් එක එනවා 250ක් එනවා. 250 අතුලත ගානක් තමයි 200 උඩ ගානක් එන්නේ නම් වට 750 කියන එක බලන්න වෙයි. හැබැයි ඔයාගේ වෝල්ටේජ් එක ගෙදෙට් වෙන වෝල්ටේජ් එක 180ට වැඩි වුණොත් තමයි ඔයාගේ වෝල්ටේජ් එක හරියම වෝල්ටේජ් එකක් වට එන්නේ. එහෙනම් වට මේ මල්ටිමීටරය හරහා බලා ගන්න පුළුවන් 180ට අඩුවෙන් එනවනම් ඔයාගේ ගෙදර එන කරන්ට් ලයින් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. එහෙනම් ඔයාට පුළුවන් විදුල් වල මණ්ඩලයට ගිහිල්ලා දැනුවත් කරලා ඔයාගේ කරන්ට් එකේ නැවත ඒ අදාළ දේවල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ මල්ටිමීටර එකේ මේ රතු පාටින් පෙන්වන්නේ ධනාග්‍රය. ඒ වගේම මේ කළු පාටින් පෙන්වන්නේ ඍණාග්‍රය. ඉතින් මේ දෙක අපි ෆේස් කරගන්න ඕන විදිහ මම ඔයාලට පෙන්වන්නම්. මේ ඍණාග්‍රය අපි මේ යටම කොම් කියලා තියෙන එකට සෙට් කරගන්න ඕනි. පෝට් එකට ඊට අමතරව ඔයාලට මේ පෙන්වලා තියෙනවා මෙතන ඕම් සිස්ටම් ඊට අමතරව AC DC කියලා මේ මැද ලයින් එකක් පෙන්වලා තියෙනවා. එහෙනම් මේ පෝට් එකට තමයි මේක අපි සම්බන්ධ කර ගැනීම කරගැනීමට ඕනි. AC වෝල්ටේජ් එක බලද්දි නෑ යාළුවනේ මගේ ගෙදර වෝල්ටේජ් එක තමයි දැන් මම චෙක් කරගන්න යන්නේ. වෝල්ටේජ් එක කීයක් එනවද කියලා. ඉතින් මම ඔයාලට කිව්වා 750 කියන තැනට තමයි අපි හදාගන්න. මොකද 200ට වැඩි වෝල්ටේජ් එකක් තමයි අපිට එන්නේ. ඊළඟට යාළුවනේ මෙන්න මේ විදිහට මේ ධනාග්‍රය සහ ඍණාග්‍රය න්‍යූට්‍රල් එකට පේස්ට් එකට අපි සම්බන්ධ කිරීමක් කරන්න ඕනේ. එතනදී න්‍යූට්‍රල් එක පේස්ට් එක ඒක මාරුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. වලට පේනවා තියාලෝනේ අපේ ගෙදර කරන්ට් එකේ වෝල්ටේජ් එක එනවා 224ක් 23ක් ඒ වගේ තමයි කරන්ට් එක එන්නේ. ඒ කියන්නේ මේ වෝල්ටේජ් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ගන්න වෝල්ටේජ් එකවත් අඩුම එන්න ඕනේ. කියන්නේ 180 මුඩවත් වෝල්ටේජ් එක ආවොත් තමයි ගෙදරට හරියටම කරන්ට් එක එනවා කියලා අපි නිගමනයකට එන්නේ. එහෙනම් මේ කරන්ට් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට දැන් තේරෙනවා
एसी लाइन එක අපි චෙක් කරන ආකාරය एसी කරන්ට් එක ඊට අමතරව යාළුවනේ මම කතා කරන්නේ ඩීසී ඇම්පියර් ගාන කොහොමද චෙක් කරගන්නේ කියලා. ඉතින් බැටරි එක අපිට පුළුවන් ඇම්පියර් ගාන කොච්චරක් එනවද කියලා බලා ගන්න. ඊට අමතරව අපිට පුළුවන් ට්‍රාන්සිස්ටර් එකක කරන්ට් එක කොච්චරක් එනවද කියලා බලා ගන්න. ඊට අමතරව කැපැසිටර් එක අපිට පුළුවන් කොච්චර කරන්ට් ප්‍රමාණයක් එනවද කියලා අපිට බලා ගන්න. ඉතින් ප්‍රථමයෙන් අපි කරන්න ඕනේ මෙතන මේ දීලා තියෙන ඇම්පියර් ගාන පොඩි ඇම්පියර් ගානක් අපි දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මිලි ඇම්පියර් ගානක් තමයි මේකේ හරහා අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. හැබැයි අපි ඇම්පියර් 10ට වැඩි DC ලයින් එකට අපි මේ විදිහට අපි මෙතන ප්ලග් එක මාරු කර ගැනීමක් කරගන්න ඕනේ මේ අවස්ථාවේදී. ඉතින් අපිට දැන් පුළුවන් බලා ගන්න යාළුවනේ මේ කැපැසිටර් එකක් තමයි වඩ මම මේ පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ කැපැසිටර් එක මේ විදිහේ කැපැසිටර් විවිධාකාර විදිහට තියෙනවා. ඉතින් මේවා ෆෑන් වල තියෙනවා, ඊට අමතර ෆ්‍රිජ් වල ඒ වගේ ලොකු කැපැසිටර් එකක් ගන්න මෝටර වල ඒ වගේ දේවල් තනින් වල තමයි ගොඩක් දුරට මෙන්න මේ කැපැසිටර් එකක් එන්නේ. මේක නම් පොඩි කැපැසිටර් එකක්. ඉතින් අපි චෙක් කරලා බලමු මෙන්න මේ කැපැසිටර් එක වැඩ කරනවද කියලා. ඊළඟට ඔයාලට පේනවා ඩිස්ප්ලේ එක වෙනසක් වෙනවා පේන්නේ. මල්ටිමීටර් එක කියන්නේ මේ කැපැසිටර් එක පිච්චිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඔයාගේ ගෙදර ෆෑන් එක හැම වැඩ කරනකොට සමහරවිට මෙන්න මේ කැපැසිටර් එකේ තමයි ප්‍රශ්නයක් වෙලා ඇත්තේ. ඉතින් ඔය පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔය ෆෑන් එක වැඩ කරන්නේ නැත්නම් මේ කැපැසිටර් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. කැපැසිටර් එකේ ගැටලුවක් ඇති ඔයාලට සමහර විට එහෙම නැත්නම් මෝටරේ ප්‍රශ්න ඇති විස්තරාත්මක ෆෑන් ගැන කතා කරලා අපි කියලා දෙන්න. ඒක කොහොමද කරන්න කියලා. අමතර යාළුවනේ මම ඔයාලට මේ පෙන්නන්න බැටරියක්. මේ බැටරි දෙකේ අපිට ඇම්පියර් ගාන බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් ඉස්සලා මම ඔයාලට කියවාගේ මේ දර අපි DC line එක ඇම්පියර් 10ට අපි වැඩි කරලා තියෙන මේ වෙලාවේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේක අපි මේ විදිහට ඇම්පියර් 10ට මේක මේ විදිහට හදනවා. ඇම්පියර් ගාන බලා ගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ධනාග්‍රයට මම ධනාග්‍රයම සම්බන්ධ කරනවා බැටරියේ. ඊට අමතරව ඍණාග්‍රයට ඍණාග්‍රය සම්බන්ධ කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේකේ ඇම්පියර් ගාන වෙනසක් වෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ ඇම්පියර් ගාන වෙනස් වෙනවා. මේකේ ඇම්පියර් 0.7ක් 6ක් අතර වගේ තමයි යන්නේ මේ බැටරි එකේ. तर वाटर बलागान पुलवाई बैटर पलू दाना आप बागन मेवी दल मेकि वाट पेन मेक इटी अड़ प्रमाण मेक एंपियर गाने वेटकरा मेक दशम दिखा तरह वाट पेन इवें मेटर आप बैटरी एंपियर गाने मेरे बलागान पुलवा तीन वाले तीरना मे बैटरी आप වැඩ කරන්න බෑ මේකේ මේ බැටරිය දැන් කාලේ ඉවරලා තියෙන්නේ. මේ බැටරිය වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් පොඩි පොඩි ඇම්පියර් ප්‍රමාණයක් තමයි මේකෙත් තෙන්නේ. තව ටික දවසකින් මේකෙත් වැඩ කරන්න බැරි වෙයි. මෙයාලා ඊට පල්ලහෙන් වට පේනවා ඇති HF කියලා අයිටම් එකක් තියෙනවා. ඉතින් මේකේ අපිට පුළුවන් ට්‍රාන්සිස්ටර් එහෙම චෙක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. වෝල්ටේජ් එක ගන්නවද නැද්ද කියලා. මං ගාව දැන් ට්‍රාන්සිස්ටර් එකක් නැහැ වලට පෙන්වන්න. හැබැයි මෙතනදී අපි කරන්න ඕන දෙයක් තියෙනවා මේ පෝට් එකේ DC ampere 10 කියන ලයින් එකෙන් අපි දුන්නේ අපි මේකේ ohm system එකට නවතාය ගන්න ඕනේ. ampere ප්‍රමාණය අඩු කරන්න ඕනේ අපි. එතනින් එහාට බලන දේවල් වලට ආයෙ අපි වැඩි කරන්න ඕනේ. මෙන්න මේ DC voltage කියන එකට තමයි අපි නවතාය වැඩි කරන්නේ. ඉතින් මේ හැම දෙයක් මේ හැම item එකක්ම අපි check කරනදී අපි අනිවාර්යයෙන්ම ampere ගන්න අඩු කරලා තමයි නවතාවි බලන්නේ. නැත්නම් අපිට හරිම result එකක් ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් ඊළඟට ඔයාලට මෙතන පේනවා මෙන්න මේ ලයින් එක. ඉතින් මෙන්න මේ ලයින් එකේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක හරහා අපිට වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ අපිට බල්බ් එකක් වැඩ කරනවද නැද්ද කියලා බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතර අපිට කොහේ හරි ෂෝට් එකක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ තවදුරටත් ට්‍රාන්සිස්ටර් වගේ දේවල් චෙක් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. තවදුර ප්‍රතිරෝධක වැලීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි නමුත් ඒක හරියටම අපිට කන්ෆර්ම් කරගන්න බෑ 100%ක්ම. අපිට මේකේ හරහා පුළුවන් වෙන්නේ කො ෂෝට් එකක් තියෙනවද එහෙම නැත්නම් කරන්ට් ලයින් එක එනවද ඒ වගේ දෙයක් තමයි අපිට ප්‍රධාන වශයෙන්ම බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඔයාලට මම පෙන්වන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ
මේ මෝටර එක ඉතින් මෙන්න මේ මෝටර එක අපිට බලා ගන්න පුළුවන් මේක ෂෝට් එකක් තියෙනවද එහෙම නැත්නම් මේක වැඩ කරනවද කියලා අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා ඔයාලට මේ බලන්න මේ දෙක එකට කරාම මට හෙනවනේ සද්දයක් ඒ කියන්නේ ෂෝට් වෙනවා ෂෝට් වෙනු තමයි මෙන්න මේ සද්ද එන්නේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ මෝටර එක වැඩ කරනවද කියලා ඔයාලට තේරෙනවා නේද මේ මෝටරේට ලං කරපු ගම लंकन मे मोटर की पिछच मोटर का रिपेर करोनी पड़ी सोटे तीन इतनी अभी बला पुल तीन दंग वाहित इधर बल तीन बल तीन पिछला मेमेजी हकदाप बल तीन मेमी अभी कि तिना तीन पेन मे बल तीन दिंग अभी बलागन पुल मे कर डिस्प्ले वोल्टेज पिछच बल पिछला दी बैक डिस्प्ले की दूर नीतने की पत्त निर्णय बल्ब की पत्त निर्णय मे बाग डिस्प्ले की दूर नीतने पत्त निर्णय मे बाग बल्ब डिस्प्ले की दूर बल्ब का पत्त मेक पड़ी रिपेर कत्ती है चक्कर का मैके पत्ना पड़ी रिपेर कत्ती मम्मी वाड़ा मे बल पद हेल्ल तिना पिछच बल पागदा मेमेंगे वेगा पुल वंक तीन तरह इटम मेल तीन हर बल बेमे हदा गई पिछच बल बेला तिपति रोजी बल हेकिया तीन मे मेके सब्जेक्टे सोट हेकवा मेक वेगरने का तीन चूड़ी प्रश्न मेट पेन अभी पड़ी प्रश्न तीन अभी इसरा अभी कीला तीन अंको मे हदाने के चक्कर का मैं गया तीन अभी बल मेहल्ला मेन मे फैन मे फैन बड़कर फैन कदमे मे कच्चे कीला चक्कर कल पास वाले पेन मेतन कलपाट वैर कलपाट वैर इनाक्री मे संबंध कल अभी पुलवांगल मेरे धनाक्रे रतपाट वैर दिन्न वाट पेन सद्याक मुगुतना अब डिस्प्ले के दून डिस्प्ले के दून मे मे फैन वेगर चंद्रे वाल कहपाट लाइन कोई पेन कहपाट लाइन की मुगत पेन्न डिस्प्ले डिस्प्ले विना मल्टीमीडिया डिस्प्ले विना कहपाट लाइन की वेगर स्लो स्लो मोशन वेगर हाई स्पीड इधर वेगर वाट पेन रतपाट लाइन दिखा दूर अदर इन मेन मेरे अभी मे कहार ये चक्कर का मैं हेकिया उत्तीन तीन अभी स्पीकर चक्कर का मैं हेकिया उत्तीन मुझे उत्तीन स्पीकर के वाल दूँ षोर्ट तीन मेतुले कोई षोर्ट कल स्पीकर सौंट दी बला मेरे स्पीकर वेगर इधराई मुझे उत्तीम मेतुले को कैटल मनोहर दिखा तीन हर बला पुलवा मेरी अभी लंक बस मैंने सर्दी वाल मल्टीमीटर मैंने सर्दी वाड़ तीरने सर्दी वा मे स्पीकर वेगर स्पीकर स्पीकर का चक्कर का तीन इलाके वाले पेनमती मिथन मे ओम सिस्टम तीन मैंने ओम सिस्टम अभी पूर्व प्रतिरोधक बलागन प्रतिरोधक वाले अग्न बलागन हेकिया तीन मे ओम सिस्टम हर तीन अभी बलम पेना मदर बोर्ड का मे मे मदर बोर्ड की अभी तीन मे गल प्रश्न तीन मे मदर बोर्ड वक्त अभी चक्कर का पड़ पड़ी देवा तीन अभी हदागे पुलवा सर्किट लतल के तीन अभी हदन बह तीन वाट पेनाली मे मदर बोर्ड का चक्कर का गल तीन प्रतिरोधक पेन मेक दून मेम दिब्बर फस्ट धनाग्रे सर ऋणाग्रे वेगर अभी रेल पुलवा मेक वेगर नीला मे दिन मेतन अभी होम्स कि हरी हदागन पुलवांग की प्रकार की बेतीनवा
දෙදහ දෙසීය ඊළාට විස්සයිගේ ඒ විදිහට ඕම්ස් දෙදහ ඕම් දෙසීය ඒ විදිහට තියෙනවා ඉතින් මේකේ අපිට වලට පේන දියාරෝනේ මේ විදිහට මේ ඕම් සිස්ටම් එකේ හරහා අපිට බලා ගන්න පුළුවන් අපිට පුළුවන් මේක බලා ගන්න මේ වලට පේනවා ඉතින් මේක වැඩ කරන්න සුදුසු මෝටර එකක් හැබැයි මේක ඔයාලා මම ඉස්සෙල්ලා පෙන්නුවා මේක ෂෝට් එකක් තියෙනවා මේක ෂෝට් එක අපිට හදාගත්තා නම් මේක වැඩ කරන විදිහට හදා ගන්න පුළුවන් මෝටර එකක් ඊට අමතරව මේ ෆෑන් එකත් අපි බලමු ඔයාලට පේනවා ඇති මේ ඩිස්ප්ලේ එකේ දුවනවා ඒකනවට බලා ගන්න පුළුවන් මේක වැඩ කරන ෆෑන් එකක් විදිහට करंट मल्टीमीटर අපි මේක හදා ගන්න ඕනේ DC volt මිලි 200ට මෙන්න මේ විදිහට අපි හදාගත්තට පස්සේ අපිට මේ ධනාග්‍රය මේ විදිහට සහ ඍණාග්‍රය මේ විදිහට සම්බන්ධ කරාම වට පේනවා වෝල්ටේජ් එක 1.3ක් මේ බැටරි එකේ පෙන්නනවා ඉතින් මෙන්න මේ විදිහට අපිට වෝල්ටේජ් එක ඕනෙම එක ඕනෙම බැටරි එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් මෙතන ඇම්පියර් වෝල්ටේජ් එක වැඩි වෙනවා නම් අපිට පුළුවන් මෙතන මේ විදිහට DC වෝල්ටේජ් එක වෝල්ට් 12ට වැඩි නම් අපිට මෙන්න මේ විදිහට වැඩි කරලා චෙක් කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ලොකු බැටරි එකක් නැහැ මට වාර පෙන්නන්න මේ වෙලාවේ. ඉතින් අපිට දැන් තියෙන්නේ ඇම්පිය ප්‍රමාණය අඩු වෝල්ටේජ් එක අඩු බැටරි එකක් නේ. ඒ හින්දා මෙන්න මේ විදිහට අපිට මෙතන වෝල්ටේජ් එක අඩුයි. ජැක් එකේම තියලා අපිට මේක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මට පේනවා මේ විදිහට නැවතත් අපි චෙක් කරමු. 1.2ක් 1.2ක් වගේ වෝල්ටේජ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ මල්ටිමීටර් එක ගැන මම ඔයාලට කෙටියෙන් හඳුන්වා දුන්නා දවසේ මල්ටිමීටර් එකෙන් කොහොමද වැඩ කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ මල්ටිමීටර් එක හරහා ඉස්සරහට අපි ගෙදර ඔයාලගේ උපකරණ පිච්චිච්ච උපකරණ තියෙනවා නම් ඒවා අපි හදන විදිහ ඉස්සරහට අපි අරන් ගන්න. ඉතින් සරල දේවල් තියෙන යාළුවනේ. ඉතින් අපි මේ විදිහට ඔයාලට මේ කාරණා ටික අපි උණු කරලා දෙන්න. ඔයාලට මේ ටික බලලා ඔයාලට පුළුවන් ඔයාලටම ගෙදර දොරේ වගේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා රිපෙයරින් තියෙනවා නම් ඔයාලටම කරගැනීමේ හැකියාවක් තියෙනවා. නාදර අපි සමු ගන්නවා යාළුවෝ. හරි නං අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඔයාලට මොකක් හරි අපැදලිතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යයෙන්ම subscribe button එකක් click කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.